ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔවිතුමිය දැන් මේ චීනයට ගියානේ, දැන් ඒ දරුවෝ බේරන් ඉන්න ගුවන් යානයේ නිලධාරීන්ගේ. එතකොට ඒගොල්ලන් රටේ දරුවෝ බේරගන්න යනවා පිටරට. ඔවුන්ගේ දරුවෝ පාසලට එන්න එපා කියලා පාසල් වලින් ප්‍රතික්ෂේප කරලා තිනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමා ගන්න මොකද්ද පියවර? දැන් මේ අපේ රටේ දරුවෝ බේරගන්න යනවා, අන්තිම තමන්ගේ දරුවෝ ප්‍රතික්ෂේප වෙනවා රටේ රට තුලදී. රටේ ඉන්න පුරවැසියෝ විදිහට ගිය ප්‍රවෘත්ති සාකච්ඡාවේදීත් මම සඳහන් කරපු ආකාරයටම මම හිතනවා අපි මොනතරම් නිර්භීතද කියලා. අපේ රටේ මිනිස්සු එහෙම තමයි. අපේ රටේ මිනිස්සු ඉතිහාසයේ පුරාවටම අභියෝග ජයගත්ත මිනිස්සු. එතකොට මම කලිනුත් කිව්වා වගේ ලෝකේ කොහෙවත් රටක මෑත ඉතිහාසයේ යුද්ධයක් මුලින්ම පුටා දාලා නැහැ. හැබැයි අපි එහෙම කරපු රටක්. ඒ අපේ කම අරගෙන තමයි යාලංකා ගුවන් සේවය අපට තියෙන එකම ජාතික ගුවන් සේවයේ ඒ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ඒ වගේ ඒ ගුණය තියාගෙන තමයි මහා අවදානමක් අරගෙන වුහාන් නගරයට ගියේ. ඉතින් එතකොට ඒ වුහාන් නගරයට ගිය ඒ අයට ජාතික වීරයන් විදියට හරි අපි සලකනවා. අපේ රටේ මිනිස්සු සලකනවා. අපේ රට සමාජ මාධ්‍ය දාලා හරහා මම දැක්කා මොනතරම් මේ රටේ මිනිස්සු ඒ කණ්ඩායමට ගරු කරනවාද කියලා. ඉතින් ඒ අයට එවැනි ආකාරයෙන් සැලකීම අපි හෙලා දකිනවා. ඒ වගේම ඒ දරුවන්ට පාසල් යන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා ඒ විදුහල්පතිවරුන්ගෙන් මා දන්නා තරමින් පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතන ඒ ආයතනවල විදුහල්පතිවරුන්ගෙන් අපි ඉල්ලා හිටිනවා රටේ මෙවැනි වීර ජාතික පිරිසකට එවැනි මානසික පීඩන හෝ පීඩනයකට ලක් නොකර ඒ දරුවන්ට තමන්ගේ ඉස්කෝලවලට යන්න අවස්ථාව හදලා දෙන්න කියලා. Breaking.lk